අයිබෝවන් සුබ දවසක්. ඉලක්කය ධනාත්මක චින්තන සාරසංග්‍රහය. දෛබ්‍රහිතූතුනි, ඔබව ඉන්නා තැනින් මදක් හෝ ඔසවා තබන්න ඒ ඉතාමත්ම පැහැබර සිතුවිල්ල හදවතී ඇති කරගෙන අදත් අපි ආවා ඔබේ නිවහනට. අපි දන්න ඔබ මේ වෙලාවට ධනාත්මක චින්තන සාරසංග්‍රහය ඉලක්කය නරඹන්න සූදානමින් සිටින වග. ඒ අතිශය ජීවිතය දියුණු කරගන්නට උත්සාහ දරන උදවිය. හැබැයි ඔබ පමණක් ජීවිතය ජයගෙන හරියන්නේ නැහැ. වටපිටාව ඉන්න හැම කෙනෙක්ම, ඔබේ සමාජිකයන්, ඔබේ හිතවතුන්ගේ ජීවිතත් යම් ආකාරයකට ඔසවා තබන්න ඕන. එමුණුත් තමයි අපිට එකට නොගැටී ජීවිතය පවත්වාගෙන යන්න පුළුවන්කම ලැබෙන්නේ. ඒ නිසා දන්න උදවියට හිතවතුන්ටත් කියන්න, ඉලක්කය ධනාත්මක චින්තන සාරසංග්‍රහය නරඹන්නට කියලා. එතකොටුනි, කාලීන අවශ්‍යතාවයක් මෙය. මම හිතනවා ප්‍රමාදුණා වැඩි අපි දැන්වත් රට ධනාත්මකව ඔසවා තබන්න ඕන, ධනාත්මකව ගොඩ ගන්න ඕනේ. හැම මොහොතකම ඍණාත්මක සිතුවිලි අපේ හදවත් තුළ ජනිත වෙලා තියෙන්නේ, ධාරණ වෙලා තියෙන්නේ. ඒ නිසා ඍණාත්මක සිතුවිලි අපේ හදවත් තුළින් ඈත් කරලා අපිටත් පුළුවන්, අපිටත් හැකි, මට පුළුවන් කියන සිතුවිල්ල හදවත ඇති කරගෙන කර්මයටම ජීවිතය බාර නොදී කර්මයට අභියෝගයක් කරමින් ජීවිතය ජය ගන්න අපි උත්සාහ දරමු. අපි හැදෙමු. එවිට අපිට පුළුවන් රට හදන්න. මේක ජාතික අවශ්‍යතාවයක්. ඒ සඳහා ඔබව ආවරණය කොට තිබෙන යම් යම් අදෘශ්‍යමාන මිත්‍යා කඩතුරාවන් ඔබින් ඉවත් කරලා අපි උත්සාහ දරනවා මේ සංග්‍රහය තුළ ධනාත්මකව චින්තනමය සහ කල්පමය සංවර්ධනයක් ඔබ තුළ ඇති කරන්න. අපිට සඳහා අතිහිත දෙනවා ජාතික කටයුත්තක් සේ සලකා කොට්ටාව ICAN ඇඩ්වර්ටයිසින් පුද්ගලික සමාගම තිරසාර දියුණුවක පුරෝගාමී මෙහෙවර ඔවුන්ගේ තේමාව. ඒ තේමාව ඉදිරියෙන් තියාගෙනයි ඔවුන් කටයුතු කරන්නේ ICAN ඇඩ්වර්ටයිසින් පුද්ගලික සමාගම. ඒ වගේම මේ සඳහා අපිට දායකත්වය සපයනවා ICAN ඇඩ්වෙන්චර් බේස් කැම්ප් ආයතනය කිතුල්ගල. ICAN ඇඩ්වර්ටයිසින් පුද්ගලික සමාගම පිළිබඳව විස්තර කතා කරන්න 0112 89 98 88 දුරකථන අංකයෙන් bannercut.com ජීවිතය වෙනස් කරන සම්බන්ධතාවය. අදත් මේ සංග්‍රහයට බොහොම ගෞරවයෙන් ආරාධනය කළේ බොහොම පහළ අඩියක ඉඳලා. මම එහෙම කිව්වට අගෞරවයක් නෙවෙයි තුමාට. මොකද තුමාට සතුටක් දැනෙනවා ඇති තමන් හිටපු තත්වයෙන් ධනාත්මකව ධෛර්යයෙන් ඉදිරියට ආව ඒ මතකයේ ආවර්ජනය වෙනකොට. එහෙම ඇවිත් අද ලංකාවේ බොහොම ඉදිරියෙන් ඉන්න ව්‍යාපාරික භවතෙක් වගේම මේ චින්තනය තමන්ගේ අවබෝධය තුළ අත්දැකීම් තුළ පෝෂණය කරගෙන ඒ තුළ රටවටා යමින් ඉලක්කය දේශන මාලාවන් තුළින් මිනිසුන් උසාව තබන්න කටයුතු කරන ධනාත්මක චින්තනය පිළිබඳ ප්‍රවීණ දේශක, පුද්ගල සංවර්ධනය පිළිබඳ ප්‍රදේශක සෝමලාල් ජයසිංහ මහත්මයාට ඔබ සෙනෙහසින් පිළිගන්නවායි බලමු. අයිබෝවන්. එතකොටුනි, හදත් මේ සංග්‍රහය අතර වාරයේදී ප්‍රශ්නයක් යොමු කරන ඔබට නිවැරදි විසඳුම අපිට එවන්න පුළුවන්. නිර්මාණාත්මක වෙවන්න. ඒ වගේම අපි කතා කළ යුතු යම් මාතෘකාවක් තිබෙනවා නම් ඔබට ආවේනිකව, ඔබට අදාළව එයත් අපිට ලියන්න. නිෂ්පාදක ඉලක්කය ධනාත්මක චින්තන සාර සංග්‍රහය රංගිරි ශ්‍රී ලංකා රූපවාහිනී අංක 130 නුවරපාර දඹුල්ලපේ ලිපිණිය. නිෂ්පාදක ඉලක්කය ධනාත්මක චින්තන සාර සංග්‍රහය රංගිරි ශ්‍රී ලංකා රූපවාහිනී අංක 130 නුවරපාර දඹුල්ලපේ ලිපිණිය. නිවැරදි විසඳුම් එවන අය අතුරින් ජය ගන්නා ඔබට ICAN ඇඩ්වර්ටයිසින් පුද්ගලික සමාගමේ කොටස්කරුවෙකු වෙන්න පුළුවන්, සමාජිකයෙකු වෙන්න පුළුවන්, සත්‍යාගයක් දිනා ගන්නත් පුළුවන්, ඔබට ජීවිතයේ ඉතාමත්ම කෙටි කාලයකින් ඉහළට ඔසවා තබා ගන්න පුළුවන්, විශාල ආදායමක් ඔබට ලබා ගන්න පුළුවන්. මම ගිය සංග්‍රහයේදී ඔබෙන් ඇහු ප්‍රශ්නයක් තිබෙනවා, ඒකත් අදත් සිහිපත් කරන්න. ජීවිතය ගොඩ ගන්න කාරණා හයක් සඳහන් කළා. ආත්ම විශ්වාසය, ආත්ම ශක්තිය, ආත්ම දමනය, ආත්ම ගෞරවය, ආත්ම අභිමානය, ආත්ම තෘප්තිය. මම ඉක්මනින් කිව්වේ මතක තියාගෙන.
ලියන්න පුළුවන් නම් පිළිතුරු ඔබත් ලියා එවන්න. අපි නිවැරදි පිළිතුරු අතරින් කොසබත් ඇදලයි ජයග්‍රහකයා තෝරාගන්නේ. අපි මේ ලාල් මහත්මයා ක්‍රමානුකූලව තමයි මේ සංවාදය ගොනු කරන් ඉන්නේ. විද්‍යාත්මකව, මනෝවිද්‍යාත්මකව අර තද වෙලා තියෙන දේ බුරුල් කරලා ගලවලා ඉවත් කරලා එතෙන්ට බොම සරු පැලයක් සරු අස්සන්නක් ගන්න රෝපණය කිරීමේ ජාතික චින්තනයත් එක්ක මට හිතුණා අද පොඩ්ඩක් නිවසට යන්න ඕන කියලා. මොකද නිවස හරි ගියොත් තමයි නිවසේ තුළ සමාජිකයෝ ධනාත්මකව ගොඩනැගුණොත් තමයි ඊට පස්සේ ඒක සමාජයට විසිරලා යන්නේ. නිවස තුළ කොහොමද මේ චින්තනය තුළ හොඳ යහපත් එහෙම නැත්නම් සරු නිවසක් බවට පරිවර්තනය කරන්න ස්වාමි දියණිය, ස්වාමි පුරුෂයා සහ පවුලේ දූ දරුවන් අතර සම්බන්ධතාවය සහ ගනුදෙනුව කොහොමද කරන්න ඕනේ කියන එක මට හිතුණා ඔබතුමයන් අහන්න ඕනේ කියලා. ඔව්, මෙහෙම දෙයක් තියෙනවා. ඉතින් අපිට සාමාන්‍යයෙන් හැම කෙනෙකුටම ඉස්සරහට ජීවිතේ ගෙන යන්න තියෙන මූලික තැන තමයි තමන්ගේ ගෙදර. එතකොට මේ ගෙදර තුළ කොයි ආකාරයෙන්ද තමන් ගොඩනැගෙන්නට අවශ්‍ය කියන එක අවබෝධ කරගන්නට වෙනවා පළවෙනි දේ. එතකොට මේක අවශ්‍යතාවය තියෙන්නේ කාටද? මට නම් මටේ අවශ්‍යතාවය මම කොයි විදිහද ගෙදරින් මොන වගේ පසුබිමක්ද මම හදාගන්නට අවශ්‍ය වෙන්නේ. ඉතින් මම විශ්වාස කරනවා තමන්ගේ ගෙදර තුළ මොන වගේ පසුබිමක් තිබුණත් අවශ්‍යතාවය හැකියාව තියෙන පුද්ගලයෙකුට එයාට යාගේ ගමන යන්නට පුළුවන්. එතෙන්දී ඒ ගමන යද්දී තියෙන එකම දේ තමයි අර වේගෙන් යන ගමන ටිකකට ප්‍රමාද කරන්නට පුළුවන්. මොකද හේතුව තමයි ගෙදර කියලා කියන්නේ තමන්ගේ ප්‍රියයන් ඉන්න තැන. එතකොට ඒක තුළ ඒ ප්‍රියයන්ගේ තියෙන අදහස් හුවමාරු වීම තුළ බොහෝ විට මොනතරම් ඉහළට ගිහිපු කෙනෙකුට වුණත් බොහොම වෙලාවට ටිකකට හරි දැනෙන වෙලාවක් තියෙනවා. ඒ දැනෙන මොහොතේදී ඔහුට සිද්ධ වෙනවා සමහර අවස්ථාවල බොහෝ අය වැඩ කරන්නේ තමන්ගේ පවුල අය වෙනුවෙන්, සමාජය වෙනුවෙන් එහෙම කියලානේ. මුලින්ම පවුල තමයි මූලික වෙන්නේ. එතකොට සමහර කෙනෙකුට හිතෙන්නට පුළුවන් මම මෙච්චර කරද්දිත් මේ ගෙදර මිනිස්සු මේ විදිහට වෙනවා නම් මොකටද මම කරලා? එහෙම හිතෙන්නට පුළුවන්. එහෙම හිතෙනවා කියන්නේ ඒ තමන් යන්න ගමනට චූටි හරි බාධාවක් වෙනවා. හැබැයි ඒක අවබෝධ කරගත් කෙනාට මම මේ කියපු දේ නෙමෙයි, මම මගේ ගමන මේක නෙමෙයි කියලා එවලම සිහිපත් කරගන්න මට්ටමට තමන් දියුණු වෙලා නම් ඒක පොඩි දෙයක් විතරයි. එතනින් එහාට තමන්ගේ ඉලක්කය කරා තමන්ට යන්නට පුළුවන්. නමුත් මම විශ්වාස කරනවා තමන්ගේ ගෙදර දැන් කෙනෙක් අපේක්ෂා කරනවා නම් යම්කිසි වෙලාවක එක පුද්ගලයෙක් කියලා කියන්නේ ඒ පුද්ගලයා වටා ඉන්න ඔක්කොම ඒ පුද්ගලයාගේ රූපෙන් දකින්නට බෑ. හේතුව යම් වෙලාවක උදාහරණයක් ලෙස මම කියමුකෝ, අද මම කියන දේ අහලා මගේ දරුවා අද ඉන්නට පුළුවන්. තව එයාලගේ වයස මූරා යනකොට එයාලා වෙනස් විදිහට තවත් හිතන්නට පුළුවන්, වෙනස් විදිහට කරන්නට පුළුවන්. එතකොට කවුරු හරි චෝදනා කරනවා නම් අන්න අහවලාගේ දරුවා අන්න අර විදිහට හැසිරෙන්නේ කියලා ඒක බෞද්ධ දර්ශනය තුල ගත්තොත් ඒක කවදාකවත් ගලපන්න බෑ. මොකද හේතුව ඒකනේ අත්තාහිනෝ අත්තාහි අත්ත නෝනාතෝ කොහිනාතෝ පරෝසයා කියලා කිව්වේ. තමන්ට තමන් මිස අන් පිටස්තර කෙනෙක් නෑ. ඒ නිසා කවුරු හරි ව්‍යායාම් කරනවා නම් තමන්ගේ ගෙදර අය තමන්ට අනුරූපීව ගොඩනගා ගන්න පුළුවන් කියලා ඒක තරම් අසත්‍ය දෙයක් තවත් මේ ලෝකේ කොහෙවත් නැහැ. ඒ නිසා කවුරු හරි ව්‍යායාම් නොකළ යුතු දෙයක් තමයි ඒ අය ඒ බලහත්කාරයෙන් එතනට ගොඩනගා ගැනීම. ඒ නිසා ඔවුන්ට අවබෝධ කළ දිය යුතුයි ඒ තුල ඔවුන් අවබෝධ කරගන්න මට්ටමට. එතෙන්දී යම් වෙලාවක මොනතරම් දාර්ශනිකයෙක් වුණත් ඔහුට හැකියාවක් ලැබෙන්නේ නැහැ සමහර වෙලාවට තමන්ගේ පවුල් පරිසරය හදාගන්නට. මොකද හේතුව ඔහු කියන දේ සමහර විට ගෙදර අය පිළිගන්නේ නැති වෙන්නට පුළුවන්. ඉතින් ඒ නිසා කොයිම හරි මොහොතක කෙනෙක් හිතනවා නම් නෑ මම පවුල ගොඩ නගාගෙන මෙතනින් යනවා කියලා, ඒක තමයි ඔහු කරන ජීවිතය කරන එකම මෝඩකම. ඒ නිසා එයා උපයා ගන්න දේ මගේ දරුවා වුණත්, මගේ බිරිඳ වුණත්, මගේ තාත්තා වුණත්, මගේ අම්මා වුණත් එයාලට හොඳ නරක කියලා දීම සහ එයාලා ගොඩ නැගෙන්න අවශ්‍ය පරිසරය හදන්න මහන්සි වීම මගේ යුතුයකමක් වගකීමක්. මොකද ඒක එහෙම නොකර මම මගේ ගමන යනවා කියලා අතෑරලා දාලා යන්නට බැරි නිසා. ඒ නිසා ඒ කියන දේ තේරුම් ගන්නේ නැත්නම් අතෑරලා දැම්මට ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. මොකද කියනවනේ යම් අවස්ථාවක පළවෙනි සැරේ හොඳින් කියන්න, දෙවෙනි සැරේ පොඩක් සැර කරලා කියන්න, තුන්වෙනි සැරේ ගහලා කියන්න, ඒ අහන්නෙත් නැත්නම් ඊළඟට දෙන දඬුවම තමයි අතෑරලා දාන්නේ. මොකද අතෑරලා දැම්මට පස්සේ තමයි යාට තේරෙන්නේ
මොකද්ද මට මේ වුනේ කියලා. එතකන් අනිත්‍යව දැනෙන්නේ නැහැ. ඒ නිසා මම විශ්වාස කරනවා පවුල තුල පරිසරය හදා ගන්න නම් තමන් ඉස්සලා වෙනස් වෙ යුතුයි. ඒ නිසා ගෙදර සමහර අය ඉන්නට පුළුවන් එයාලගේ මතම දරන. මොකද මේ මත ටිකක්නේ අපේ රටේ හැම කෙනාගම තියෙන්නේ. එක්ක පරම්පරාවෙන් ආව මතේ, එක්ක නැත්තම් ජාතිවාදයේ මතේ, එහෙම නැත්තම් ආගම්වාදී මතේ, එහෙම නැත්තම් තමන්ගේ මතේ, හිතු මතේ කියන්නේ. ඒ නිසා ඒක තියාගෙන ඉන්නවා. ඉතින් ඒ නිසා එයාලා සූදානම් නැහැ වෙනස් වෙන්න. එනිසා තමන්ගේ වෙනස නිවැරදිව හදාගෙන තමන්ගේ ගමන යන්නට ඕනේ. ඉතින් එතකොට අවබෝධ කරලා දෙන්නට අවශ්‍ය දෙයක් තියෙනවා. මොකද සමස්ත සමාජයම විශ්ලේෂණය කරලා බැලුවොත් යම් යම් හැකියාවන් නැති පවුල්වල පුදුමාකාර විදිහට දියුණු වෙච්ච පවුල්, ඒ පවුලේ ඒ ව්‍යාපාරයට මූලික වෙච්ච, එහෙම නැත්නම් ඒ ගමන යන මූලික වෙච්ච කෙනා මිය ගියාට පස්සේ ඒ ව්‍යාපාර ඔක්කොම ආපහු කඩාගෙන වැටෙනවා. හේතුව අර දරුව හෝ වේවා, බිරිඳ හෝ වේවා, එහෙම නැත්නම් වෙනත් වූ තමන්ගේ යැපුණ සහ තමන්ගේ හිතයිසීන් ටික පවුල වටා හිටපු අය යම් වෙලාවක අර කෙනාගේ ප්‍රතිපත්ති වලට අනුකූලව නෙමේ ජීවත් වෙලා තියෙන්නේ. නමුත් අර ඒ කෙනා ප්‍රතිපත්ති අනුකූලව හිටපු නිසා ඒ සියල්ල ආරක්ෂා වෙලා තිබුණා ඔහුට ලැබෙන අවශ්‍ය ගෞරවය ලැබෙන අවශ්‍ය නිසා. මොකද ඔහු කරන ක්‍රියාව තුළනේ ඔහුට ඒ ටික ලැබෙන්නේ. ඒ ක්‍රියාවට හිමි කෙනා නැති වුණාට පස්සේ ලැබෙන්න අවශ්‍ය දේ නතර වෙනවා. නතර වෙනවා කියන්නේ මේ කට්ටිය කඩාගෙන වැටෙනවා. ඒ නිසානේ ව්‍යාපාර ශේෂ්ත්‍රවල මෙන්ම තමන්ගේ ජීවිත උඩින් ඉඳලා සල්ලි වාගේ හොඳට තියෙන පවුල්වල අය ඉතාම බිම් මට්ටමට කඩාගෙන වැටෙන්නේ ඒ ප්‍රධාන චරිත නැති වුණාට පස්සේ. ඒ කියන්නේ යාලගාව තියෙනවා. මම විශ්වාස කරන දේ තමයි යම් කිසි කෙනෙක් ජීවිතයේ සාර්ථකව ඉස්සරහට ගිහිල්ලා තියෙනවා. සාර්ථකත්වයෙන් ඉස්සරහට ගිහිල්ලා අනිත් අයට පේන යම් දෙයක් තියෙනවා නම් සහ Tamante කියන ඇත්තට මේක එයා කරේ සත්භාවයෙන් කරන කෙනෙක් ඉන්නවා නම් ඒ කෙනා පැහැදිලිවම ජීවිතයේ ආධ්‍යාත්මයේ පැත්ත ගොඩනගා ගතපු කෙනෙක්. අඩුමතරමේ 100%ක් නැතත් 80%ක් හරි ආධ්‍යාත්මයේ ගොඩනගිච්ච කෙනෙක්. ඒ නිසා තමයි මේ සියලු අපසරිය හැදෙන්නේ. මේ ආධ්‍යාත්මික පැත්ත පිරිහිච්ච කිසිම කෙනෙකුට ජීවිතයේ සාර්ථකත්වයට යන්නට බෑ. ඒ නිසා සාර්ථකත්වයට යන්න පවුල් පසුබිම පාදක කරගෙන කෙනෙක් යන්න හිතනවා නම් ඒක තරම් අනුවණ ක්‍රියාවක් නෑ. හැබැයි පවුලේ අයව සුමකට ගන්න පුළුවන් වෑයම් කළ යුතුයි තමන්ගේ චින්තනයට හානි නොවන විදියට. ඒතොර තමන් දැනගත යුතුයි මේ කතා කරලා මගේ එක ආවේ නැත්තම් මම මොකටද දුක් වෙන්නේ, මම මොකටද බැලපෙන්නේ, මම මොකටද අතහැරලා දාන්නේ කියන වදනමේ නැතුව මේකෙන ආවොත් මම කරපු දේ ප්‍රයත්නේ තියෙනවා. නමුත් මට මගේ දරුවාය, මගේ අහවල අය, මගේ කියලා කෙනෙක් නැහැ කියන තැන ධර්මානුකූලව පෙන්නලා තියෙද්දි එයා මගේ කරගන්න යාම තුළ තමයි ප්‍රශ්නේ තියෙන්නේ. ඉතින් ඒ නිසා තේරුම් ගත යුතු දෙයක් තියෙන්නේ පවුල ගොඩනගා ගත යුතුයි, පවුල් පරිසරය හදා ගත යුතුයි. හැබැයි නැහැදුනා කියලා තමන්ට ඒක තුළ ඉඳගෙන අනේ මේ පවුල පසුබිම නිසා තමයි මම අසාර්ථක කියලා කවුරු හරි කියනෝ නම් ඒක කියන්න යට අයිතියක් නැහැ. එනිසා තමන්ට සාර්ථක වෙන්න අවශ්‍ය නම් පවුල් පසුබිම තුළ මොනවා තිබුණත් සාර්ථක විය හැකියි. ඒ නිසා පවුල් පසුබිම නිර්මාණය කරගන්න අවශ්‍ය විධිවිධාන තියෙනවා. ඒකට කළ යුතු සරලම දේ තමයි තමන් වෙනස් වෙන්නට ඕන. තමන් ඒ ක්‍රියාවන් වල යෙදෙන්නට ඕන. උදාහරණයක් ගත්තොත් මම මගේ පවුල තුළ යහපත් හැසිරিলা යහපත් දේ ක්‍රියාවට නම් වමින් ඕන. අනිත් කෙනාට යහපත් වෙන්න, යහපත් හැසිරෙන, යහපත් වැඩ කරන්න කියලා කියන්නට ඕන. ඒ නැතුව කක්කුටුවම් මල කක්කුටු තාත්තල වෙලා දරුවන්ට උපදෙස් දෙල වැඩක් නැහැ. ඒ වගේම තමයි වැද්දන්ගෙන් බණ අහලා සෝහන් වෙච්ච එක හොයවත් නැහැනේ. නිසා වැඩි බණ කියනකොට අනිත් මිනිස්සු අහන්න හිතෙන්නේ නැහැ, දැනෙන්නේ නැහැ. ඒ නිසා ඕවාදෙනු පරහට තමා සම්මතයේ පිහිටා සිට කෙනෙකුට යමක් කියලා දෙනවා නම් තමන් ඒ සම්මතයේ ඉන්නට ඕනේ. ඒ නිසා පවුල ගොඩ නැගෙන්නේ තමන් තුලින් කෙනෙක් හොඳට මතක තියාගෙන තමන් ඒ ආදර්ශමත් ජීවිතය ගත කරන්නට අවශ්‍ය වෙනවා. හිත රිදෙන්නට පුළුවන්. ඒක නේ පුතජන ස්වභාවය. අඳුනා ගන්නට අවශ්‍යයි දැන් රිදුණා කියලා. අඳුනාගෙන අන්න රිදිච්ච තැනින් අයින් වෙලා ආපහු තමන්ගේ ගමන යන්නට ඕන. මම මගේ නෙමෙයි නම් මට මාර්ග දෙක කරගන්න බැරි නම් මට අවශ්‍ය දේ මට යන්න තියෙන්නේ අරමුණක් කරා පමණයි නම් අවශ්‍යයි කියලා මට ඇදලා මැදලා තියාගෙන හැමදාම රැකගන්න බැරි නම් කිසි දෙයක් මට රකින්නට බෑ කියන අවබෝධය තියෙන්නට ඕන. ඒ කියන්නේ අනිත්‍යයි 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 කිය කියා ඉන්න එක නෙමෙයි මම කියන්නේ. අනිත්‍ය බව අවබෝධ කරගෙන ජීවත් විය යුතුයි. එහෙම වුණොත් තමන්ගේ ජීවිතේ සරලව ලස්සනට ගමන යන්නට පුළුවන්. පවුල් පසුබිම සකස් කරගත හැක්කේ තමන් තුලින්ම පමණයි. මේ ඉලක්ක සාර සංග්‍රහය සමාරම්භක පියවරේදී මම හඳුනාගත්ත සහ මගේ මනසේ වඩාත් ධාරණය වුණු කාරණාවක් ධනාත්මක චින්තනය තුළ ඉලක්ක කරා යාමේදී ඇතිවන මානසික පීඩනය. ඔබතුමා මේක පැහැදිලි කරනකොට තමයි මටත් ඒක ගොඩාක් දැනුනේ. අපි මොනතරම් ඉලක්ක වලට ලං වෙන්න උත්සාහ දරනකොට මානසික පීඩාවක් ඇති වෙනවද කියන කාරණාව. ඒ පීඩාව තුළ සමහර විට පවුල් අතර මහා ප්‍රශ්න ඇති වෙන නිරන්තර පීඩාවෙන් පවුල් ඒකක ගෙවන අවස්ථා අනන්ත ප්‍රමාණ තියෙන්න පුළුවන්. හැබැයි ලාල් මහත්මයා පවුල් ඒකකයක් තුළ ලොකු බලාපොරොත්තු තියෙනවනේ.
අපිට මේ සමාජයට අනුගත විය යුතුයි. ඒ නිසා අපිට ලොකු කියන්නේ සාමාන්‍ය අපිට ජීවත් වෙන නිවසක් ඕනේ. මේ සමාජ ක්‍රමයේ හැටියට දරුවොත් එක්ක යන්න අපිට වාහනයක් තියෙනවා. ඒ වගේම වත්මනී අපිට බැහැර කරන්න පෑසුක උපභෝගී භෞතික භාණ්ඩ සම්පත් අපිට තියෙන්න ඕන. ඒ වගේම අපි දරුවන් වෙනුවෙන් අපි ජීවත් වෙන නිසා දරුවන්ට හෙට දවස වෙනුවෙන් යමක් උපයාස අපයා ගන්න ඕන. චතුච්චන්ත නිදහස් පෙය අප දවස භවිස්සති. දැන් මේක අපේ ඉලක්ක නෙමේවා. එතකොට මේ ඉලක්ක කර අපි යනකොට බිරිඳ ස්වාමි දෙදෙන අතරෙම මේ ධනාත්මක චින්තනය තිබිය යුතුයි නේද? මෙහෙමයි, යම් කිසි කෙනෙක් ගාව තියෙන ධනාත්මක චින්තනය මගේ ධනාත්මක චින්තනය අතර ගලප ගන්න ගියොත් මං කලින් කිව්වාගේ ඒක කවදාකවත් යන්න බැරි ගමනක්. ඒ නිසා හැම වෙලාවකම අනුකම්පා කළ හැකි අපිට තමන්ගේ බිරිඳ වෙන්න පුළුවන්, තමන්ගේ ඥාතිය වෙන්න පුළුවන් කවුරු වුණත්. මං වගකීමෙන් කියන්නේ ඒක මත තමන් යපෙන්නට ඕනේ නැහැ. හේතුව තමන් ඒක කරන්නට කියලා කියනවා නම් ඔයා ධනාත්මකව හිතන්න, ධනාත්මක හිතුවොත් ඔයාට මේ දේ වෙනවා කියලා මම කියන්නට ඕන. මම කවුරුවත් කියපු දේ අහගෙන ඇවිල්ලා ධනාත්මක වෙලා කියලා වැඩක් නැහැනේ. ඒ නිසා කවුරු හරි දෙයක් කිව්වා ධනාත්මකව හිතන්න කිව්වා, ධනාත්මකව වැඩ කරන්න කිව්වා, මේ ඉලක්ක වලට යන්න පුළුවන් කියලා කිව්වා. අන්න එහෙනම් ගෙදර මිනිස්සුන්ට කියන්නට කලියෙන් තමන් ඒක කරන්න, තමන් ඒක කරලා ධනාත්මකව හිතලා ධනාත්මකව වැඩ කරලා මෙන්න මේක මම ලබා ගත්තේ මේ විදිහට ඉඳලා, ඒ නිසා උඹලත් මේක කරපළ කියලා කියන්න පුළුවන්නේ. එතකොට ගෙදර අයට සාක්ෂියක් තියෙනවා, තාත්තා අම්මා එදා හිටියේ විදිහට නෙවෙයි අද ඉන්නේ. එදා ගැළපිච්ච දේවල්, එදා කරපු නැති දේවල් ටිකක් අද කරනවා. ඒ කරපු දේවල් තුල එදා නොලැබිච්ච දේවල් ටිකක් අද ලැබෙනවා. ඒ නිසා මේ තාත්තා කියන දේ ඇත්ත, මේ අම්මා කියන දේ ඇත්ත, මේ අපේ අයියා කියන දේ ඇත්ත කියලා පිළිගන්න තැනට එයා එන්න ඕන. එයාලට තියෙන්නට අවශ්‍යයි අපි කරලා, අපි ධනාත්මක හිතුවනම්, ධනාත්මකව වැඩ කරා නම් ඒ ධනාත්මක ප්‍රතිඵල ටික මංගව තියාගෙනනේ කියන්නට ඕන. දැන් බුද්ධත්වයටපත් වෙන එක වෙනමද? බුද්ධාතරපත් වෙලා ඒ ධර්මයේ දේශනා කරාට පස්සේ ඊළඟ තැන තමයි අරිහත් කියන තැන. අරිහත් කියන තැනටපත් නොවි අරිහත් වෙන තැනට පාර කියලා දෙන්න කොයිතරම් ව්‍යායාම් කරත් මට කියලා දෙන්න තේරෙන්නේ නැහැ. ඒ නිසා මම එතෙන්ට යන්නට ඕනේ. නිසා අපේ සමාජය තුළ පංචශීලය රකින්නේ නැති අය තමයි පංචශීලය රකින්න කියලා ධර්මයේ දේශනා කරන්නේ. එතකොට පංචශීලය රකින්න කියලා දේශනා කරද්දී අර මිනිස්සයට පේනවනම් මේ කියන මිනිස්සයා කොතනද සිල් රැකලා තියෙන්නේ කියලා. ඒ මිනිස්සයට හැඟෙනවනේ මානසික ස්වභාවයනේ, තුරුදජන ස්වභාවයනේ, උඹ කරන්නේ නැති එක මම මොකටද කරන්නේ? සරලවම කිව්වොත්. එතකොට ඒක යා හිතන දේ. නමුත් කරන්නට අවශ්‍ය වෙන්නේ ඒක නෙමෙයි. කරන්නට අවශ්‍ය වෙන්නේ කියන කෙනා කවුද, කින්ද, මන්ද කියන එක නෙමෙයි. කියන දේ තුළ තමන්ට ගන්න තියෙන හරය අරගෙන ඒ හරය නිවැරදිව තමන්ගේ ජීවිතය එකතු කරගෙන ඒක ප්‍රායෝගික ක්‍රියාත්මක කළ ප්‍රතිඵලය සමාජගත කරමින් තමන් යන ගමන. නමුත් අද සමාජයේ හිතන විදියක් තියෙනුනේ. අන්නේ හිතන විදිය කරන ක්‍රියාවන් හරියට අවබෝධ කරගෙන කළ යුතු දේ වෙන්නේ අද සමාජයට අවශ්‍ය සාක්ෂි. අද සමාජයට අවශ්‍ය සාක්ෂි. එතකොට අද සරලවම ගත්තොත් අද මම මෙතෙන්ට අවිල්ලා මේ කතා කරන ටික මීට අවුරුදු ගානකට කලින් කතා කරන්න හැදුවට වැඩක් නැහැනේ. මම මගේ පොල්ලතු පැලේ ඉඳගෙන කිව්වනම් ධනාත්මකව පෝසත් වෙන්න පුළුවන් බල මෙන්න මේ ටික හදාගනින්න කියලා කවුරුත් පිළිගන්නේ නැහැ. ඉතින් එහෙමනම් ඒක ක්‍රියාත්මක කරගෙන ආවට පස්සේ තමයි අද මට මේ දේවල් ලැබෙන්නේ. මම ඒකයි කියන්නේ, යම් කිසි කෙනෙකුට යමක් ලැබෙන්න නම් සුදුසු තැන සකස් කරගත යුතුයි. සුදුසු තැන සකස් කරගත්තට පස්සේ අවශ්‍ය දේ ලැබෙනවා. ඒ නිසා තමන් කටින් කියන්න ඕනේ මට අහවලා කියලා කියන්න කියලා. මට අහවල් තනතුර නාම දීලා කතා කරන්න කියලා කියන්න ඕනේ නැහැ. තමන්ට අවශ්‍ය දේ ඒ සුදුසුයි කියලා හිතෙන දේ අනිත් මිනිස්සු කියනවා, ඔයා මෙන්න මේ කෙනා තමයි කියලා. ඉතින් ඔතෙන්ට සුදුස්සෙක් වීම තමයි මම කියන්නේ කරන්න කියලා. ඒ නිසා සරලම දේ තමයි බිරිඳගේ හයිය, බිරිඳගේ චින්තන ශක්තිය තියෙනවා නම් වේගෙන් ගමන යන්නට පුළුවන්. හැබැයි බිරිඳට අවබෝධ කරන්න වෙන්නේ තමන් ඒක තුල ඉඳලානේ. එහෙම නැත්නම් ඒ අහන දේශනයට දෙන්නම එක්කගෙන යන්නට ඕන. එහෙම ගිහිල්ලා දෙන්නම එක්ක මේක අහලා දෙන්නම එකඟ වෙලා මේ වෙන්න ඕනේ. නැතුව තමන් තනියම ගමනක් ගිහිල්ලා අවබෝධ කරගත්ත දේ තමන් ගාව නැතුව තියන් අවබෝධ කරලා දෙන්න උත්සාහ කරාට වැඩක් නැහැ. ඒක අවබෝධ කරලා දෙන්න තමන්ට තේරෙන්නේ නැහැ. ඒ මොකද තොරතුරක් නේ අරගෙන ඉන්නේ. තොරතුරු දැනුම බවට පරිවර්තනය කරගන්න ප්‍රායෝගික ක්‍රියාත්මක කළ යුතුයි. බෞද්ධ දර්ශනය කියලා කියන්නේ ප්‍රායෝගික ක්‍රියාකාරකම්. ප්‍රායෝගික ක්‍රියාකාරකම් නොකරන තාක්කල් මොන දේද රකින්න පුළුවන්, මොන දේද ගොඩනගන්න පුළුවන්? එහෙනම් මෙන්න මේක අපේ මේ බෞද්ධ කියන තැනින් ඉඳගෙන ගත්තොත් පවා වරද්දගෙන තියෙන තැන. අපි එක එක හේතු හදාගෙන යන ගමන තුල මම කියන්නේ හේතු අවශ්‍ය නැහැ. අවශ්‍යතාවය තමන්ට නම් තියෙන්නේ, තමන් ඒ තැනට යන්න. එතකොට අනිත් අය එතෙන්ට දැකලා ගොඩනැගෙවි. ඒ නිසා තමන් පවුල තුල අවශ්‍ය වීරයා වෙන්න, තමන් පවුල තුල ක්‍රියාකරුවා වෙන්න. එතකොට පුළුවන් අනිත් අයට හැඟෙන්න ගන්නවා, අනිත් අය අහන්න ගන්නවා. අන්නේ අහනකොට දෙන්න. එතකොට තමයි එයාලට අවශ්‍ය වෙන්නේ. අනවශ්‍ය වෙලාවේදී අපි මොනවා දුන්නත් වැඩක් නැහැ.
අපි දෙන්න යන්නේ අනවශ්‍ය වෙලාවෙනේ. එයාලගේ ලෝකවල එයාලා ඉන්නේ. ඒ නිසා එයාලටත් ඔයා කොහමද අනේ මේක ගෙනාවේ? නිකන්වත් කිව්වේ නැහනේ. අන්න ඒ වෙලාවට ගෙනාපු විදිය කියන්න. අහනවා. ඒතකොට අහුන් ගන්න සූදානම්නේ. මුකුත්ම ගේන්නේ නැතුව මම මෙහෙම කාර් එකක් ගේන උඹත් මේක දැකලා හිතපන් කියලා. නෝනට කියලා දෙන්නේ කරඬු වෙනවා හැරෙන්නට. රණ්ඩු වීමේ චින්තනය වර්ධනය කරගන්නවා හැරෙන්න වෙන දෙයක් වෙන්නේ නැහනේ. අනේ තමුසෙව කරාද ඔය කරන මෙහෙමනේ කතා කරන්නේ සාමාන්‍ය. ඒතකොට ඔහොම කී කියා යනවට වඩා සරලම දේ තමයි තමන් ගොඩනගන්නට ඕන. ඒ නිසා බිරිඳගෙන්වත් දරුවන්ගෙන්වත් කාගෙන්වත් බාධකයි එයාලා තමයි මට මේ ගමන යන දෙන්නේ නැහැ කී කියා ඉන්න එක තරම් අනුවන ක්‍රියාවක් මේ ලෝකේ බිහි වෙච්ච මිනිස්සෙක් නොකළ යුතුයි. මගේ මතය ඒක. නානත් කාය නානත් සංඥා. එහෙම තමයි. හැබැයි පෞල් එකකයක් සාමූහිකව යා යුතු ගමනක්. කාර්යාලයක් ආයතනයක් සාමූහිකව යා යුතු ගමනක්. රටක් සාමූහිකව යා යුතු ගමනක්. මෙන්න මේවයි අපි විසඳ ගන්න ඕන පුතුමා සඳහන් කළා අපි ප්‍රතඥයි කියන එක. ඒ ප්‍රතඥ ස්වභාවය නිසාම තමයි අර මානසික පීඩනය ඇති වෙන්නේ. ධනාත්මකව හිතන කෙනා ගෙදර ස්වාමියා නම් අනිත් අය ඍණාත්මක නම් හිතන්නේ එතන ලොකු ඝට්ටනයක් තියෙනවා. ඔබතුමා සඳහන් කරන්නේ කවුරු මොනවා කිව්වත් තමන්ගේ ගමන තමන් යන්න තමන් එක අත්දැකීමෙන් කරලා පෙන්නන්න කියලා. අපිට ඇති වෙන එවලදී ඇති වෙන ප්‍රතඥ ස්වභාවයත් එක්ක මානසික පීඩනයක් ඇති වෙනවානේ. මානසික හැලැප්පීම් ව්‍යාකූලතාවය නැති වෙනවා. එන්නේ මානසික හැලැප්පී මානසික ව්‍යාකූලතාවයන් වගහරවා ගන්න. ඔබතුමා අධ්‍යයනය කරපු ධර්මීය ප්‍රතිපාදනත් චින්තනීය ප්‍රතිපාදනත් කොහොමද අපි ලාල් මහත්මයා යොදාගන්නේ? ඔව් මෙහෙම දෙයක් තියෙන්නේ. අරමුණක් තියෙන කෙනෙකුට තමන්ගේ අරමුණ නිතරම සිහිපත් වෙනවා. තමන්ට ලොකු අරමුණක් තියෙනවා. ඒ අරමුණ තමන්ගේ මනස හැමතිස්සෙම සිහිපත් වෙනවා. දැන් මම ඔබතුමත් එක්ක කතා කරලත් මට මතක් වෙන මගේ අරමුණ මොකක්ද කියලා. ඒ තැනට තමන්ගේ මනස ගේන්නට පුළුවන්. එතකොට මොන දේ වුණත් එවලෙට පුතජන ස්වභාවය තුළ හිතට ගැෂ්ඨණයක් ඇති වෙන්නට පුළුවන්. අර කැඩෙන්නට පුළුවන්. හැබැයි කැඩිච්ච සිත් එක සැරේට තමන්ටම පුළුවන්කම තියෙන වෙන කාටවත් හිත හදන්නට බෑ. තමන් තමයි හදා ගන්නට ඕන. හදා ගන්නට නම් තමන් මොකද කරන්නට ඕන? අනිත් සමහර අය ඇවිල්ලා අපේ හිත හදන්න හදනවනේ. බොහෝ දේවල් කී කියා හදන්නට හදනවා. නමුත් ඇත්තටම ඒ කියන දේවල් අහලා නෙමෙයි මේ මිනිස්සු හිත හදාගන්නේ. ඒ කියන දේවල් තුළ එයාට ගන්න තියෙන හරය කාගෙන් හරි ආවොත් එයා සංසන්දනය කළ බලන එයාගේ සිදුවීමට සංසන්දනය කළ බලලා එයා තේරුම් ගන්න එහෙනම් මෙයක් මේක කිව්වා ඒ කිව්වේ මේ නිසා මම එහෙනම් මේ විදිහට වෙන්නට ඕන. ඒ නිසා පැහැදිලිවම දේ තමයි තමන්ට අවශ්‍ය අරමුණක් තියෙනුන් ඒ අරමුණ සිහි තබා ගන්න ගස්ටනෙන්නට පුළුවන් අභියෝගෙන්නට පුළුවන් gederimma තමයි කකුලෙන් අදින තරමක් අදින්නේ. මොකද ඒ අදින හැම වෙලාවකම තමන්ගේ අරමුණට යන්න අවශ්‍ය හයිය තමයි යෙදෙන්නේ. මොකද කාටවත් නෙමෙයි ඒක වෙන්නට ඕන. තමන්ට වුණොත් තමයි තමන්ගේ අය තමයි දැනගන්නේ. එතකොට ඒ අයට තේරෙනව දවසක අයියෝ අපි මේ මොකද්ද මේ කරලා තියෙන්නේ. අවබෝධ වෙච්ච දවසට. එතකොට එයාලා පසුතැවෙනව මිසක් තමන්ට පසුතැවෙන්න කාරණා තමන් සිද්ධ කරගෙන නැත්තම් තමන්ට ඒ ගමන නිවැරදිව යා හැකි නම් ඒ ගමන ගියාට පස්සේ අනිත් අය වෙනස් වෙනවා. ඒ නිසා සමාජය පවුල අනිත් අය වෙනස් කරන්නට කලින් පවුල තුලින් ඉස්සලා තමන් වෙනස් වෙනවා. මොකද තමන් කැම ටික කාලා පිඟාන හොදන්න නොනට දෙනවනම් ඊට පස්සේ මම කියනවා නම් දරුවන්ට පුත්තාලා දූලා කෑම කාලිවර වෙලා අම්මට දෙන්නේ නැහැ පිඟාන හොදන්න. මං අහනවා කාගෙන් හරි දේශනයක්. තමන්ගේ කෑම කාපු පිඟාන දෙන්න එපා අම්මට. අම්මට දෙන්න එපා කියලා කියනවා නම් ඒක කියන්නට ඕන විදියක් තියෙනවා. තමන් ඒක කරන්නට ඕන. වෙනදා ඕක දැකපු නිසානේ ළමයි තුතෝක කළේ. එතකොට ඒක පුරුදු කරෙත් අපිනේ. මොකද පුංචි කාලෙම පිඟානටවත් කෑවේ නැහැනේ පොඩි උන් අපි කැව්වනේ නේද? එතකොට ඒ වගේ තමන් ක්‍රියාත්මක කරන්නට ඕන. ක්‍රියාත්මක කිරීම තුළ අනිත් අයට පේන්න ගන්නවා. අනිත් අයට දැනෙන්න ගන්නවා. එතකොට තමයි යාළ බලන්නේ මොකද්ද මේ වෙනස? කවදාකවත් නැති වෙනසක්. මොකද්ද මෙහෙම වෙලා තියෙන්නේ? අන්න ඒ අනුව උපක්‍රමශීලීව වුණ තමන්ට අවශ්‍ය විදියට ඒ අයව ගොඩනගා ගන්න. හිතමුතුනි අද ධනාත්මක චින්තන සාර සංග්‍රහය තුළ ඉලක්කේ අපි පවුල තුළ ජීවත් වෙන්නේ. බොහෝ හැලහැප්පීම් තියෙනවා පවුල එකක තුළ. මේ තමන්ගේ අරමුණු කරා ගමන් කරනකොට අපිත් ඒ අත්දැකීම් ඉඳලා තියෙනවා. මොකද අපි ධනාත්මක හිතලා යම් ඉලක්කයකට යන්න උත්සාහ කරනකොට අනිත් පාර්ශ්වයෙන් ඒ සඳහා සහයෝගයක් නැත්නම් එතන ලොකු ගැටුමක් ඇති වෙනවා. මානසික පීඩනය ඇති වෙනවා. සමහර තැන්වල දික්කසාද වීම දක්වා මේවා දුර දිග යන්න පුළුවන්කම තියෙනවා. ඒ නිසා අපි අද එතන නැවතිලා එතන සුද්ධ කරගෙන එතන නිවුණු පරිසරයක් හදාගෙන තම තමන්ගේ කාර්යභාරය කොහොමද කරන්නේ, තමන්ගේ චින්තනයත් එක්ක කොහොමද ඉරට යන්නේ කියන කාරණාවයි අද අපි සංවාදයට ලක් කරන්නේ. විරාමය ගන්න වෙලාව මේ වෙලාව අපිට අද
ඉලක්කයේ සඳහා දායකත්වය සපයන අපි අනුග්‍රහක ආයතන පිළිබඳව කරන දැනුම් දීම් සහ කාර්යාලීය පරිවිනි කීපකින් පස්සේ යලි අපි ප්‍රවීණ ධනාත්මක චින්තනය පිළිබඳ දේශක සෝමලාල් ජයසිංහ මහත්මයා සමග හමු වෙනවා. රැඳිලෙන්න පුංචි වෙලාවක් බොහොමම. විරාමින් පස්සේ යලි අපි ඔබ හමුවනවා. විරාමයේ අතර වාරයේදී අපි අනුග්‍රහක ආයතන පිළිබඳව යම් පණිවිඩයක් ඔබට ලැබෙන්න ඇති. එය මතක් කිරීම වගේ යුතුයකමක් විදිහට මම සලකනවා. දෙස් විදෙස් සංචාරකයන් සඳහා ශ්‍රී ලංකාවේ ප්‍රධානතම සහ සුවිශේෂී ක්‍රියාකාරකම් ත්‍රාසජනක ක්‍රීඩා, වයිට් වෝටර් රාෆ්ටින්, කඳු නැගීම, කුරුල්ලන් නැරීම වගේ අවස්ථාවන්, එවගේම හිතවතුනි නායකත්ව පුහුණු හා පුද්ගල සංවර්ධන වැඩසටහන් සමගින් 250කට අධික පිරිසකට නියවාසික පහසුකම් සහිත මේ පුහුණු මධ්‍යස්ථානයෙන් ඔබ උපරිම ප්‍රයෝජන ගන්න. කතා කරන්න 03-6-22-87-870, එහෙමත් නැත්නම් 07-307-309-03. එවගේම තිරසාර දියුණුවක පුරෝගාමී මෙහෙවර ICAN ඇඩ්වර්ටයිසින් පුද්ගලික සමාගම කොට්ටාව ඔබට පුළුවන් ඔබගේ වෙබ්සයිට් එකට, මොබයිල් ඇප් එකට, බිස්නස් එකට පුළුල් ප්‍රචාරයක් ලබා ගන්න. ඔබගේ දුරකථනයෙන් නිකුරණින් ගත කරන කාලයට වටිනාකමක් එක් කරමින් අඩු කාලයකින් වැඩි ආදායමකට ඔබට අවස්ථාව ඔන්ලයින් ජංගම දුරකථනයෙන් ඔබට මුදල් ලිපියමට ස්වයං රැකියාවක් ලබා ගන්න පුළුවන්. කතා කරන්න 01112-89-98-88 bannerkat.com ජීවිතය වෙනස් කරන සම්බන්ධතාවය. ලල් මහත්මිය, අපේ සොඳුරුම තැන නිවන නිවසේ හිටියා අපි. ඒ නිවසේ තුළ ඇති වෙන අවශ්‍යතාවයන් නැත්තම් අපේ ඉලක්ක කරා යනකොට ඇති වෙන ඝට්ටන තමයි අපි අවම කරගන්න අද උත්සාහ දරන්නේ මේ සංවාදය තුළ. අපි ලල් මහත්මිය ඕන දෙයක් කරපුවාම සාමාන්‍යයෙන් කොතනකුණත් අපි ආදරය, ගෞරවය, පිළිගැනීම, ස්තුතිය මෙන්න මේව අපේක්ෂා කරනවා නේ. එතකොට ජීවිතයේ දියුණු කර ගෙනියන පවුලේ ස්වාමි දියණිය වෙන්න පුළුවන්, ස්වාමි පුත්‍රයා වෙන්න පුළුවන්. මේ යන ගමන් මාගට අවම වශයෙන් සෙසු පාර්ශවයන්ගෙන් ඔහුගේ ඉලක්ක කරා ලං වෙන්න ඔය මං කිව්ව කාරණා ටික අනිත් අයගෙන් ඉටිවිය යුතුද, බලාපොරොත්තු නොවිය යුතුද? මෙහෙමයි, මම හිතන්නේ ඒව අපේක්ෂා නොකළ යුතුයි. සාමාන්‍යයෙන් තමන්ට තමන්ගේ ජීවිතය තුළින් තමයි මේ ගමන යන්නට පුළුවන් වෙන්නේ. එතෙන්දී තමන්ගේ සහෝදරයෝ, ඥාති, හිතයිසීන්, අසල්වාසීන්, හිතමිත්‍රාදීන්, ස්වාමිවංශේලා, ඒ වගේම පූජකතුමන්ලා, මේ කියන හැම කෙනාගෙම අපේ ගමනට ගත හැකි දෙයක් තියෙනවා. එයාලා දෙන උපදේශ අනුශාසනා තියෙනවා නම් ඒකෙන් තමන්ගේ ජීවිතයට ගත යුතු දේ අරගෙන ඒ ඇරෙන්න භෞතික දේවල් අපි අපේක්ෂා නොකළ යුතුයි. එතෙන්දී මෙයා මට මෙහෙම දෙයි, මෙයා මෙහෙම දෙයි කියන යපුම් මානසිකත්වය ජීවිතය අයින් කරන්නට ඕන. අයින් කරලා තමන්ගේ ජීවිතය තුළින් ගොඩනැගෙන්නට තමන්ට ඇති හැකියාව ප්‍රයෝජනට ගන්නට ඕන. එතකොට තමන් ප්‍රයෝජනට ගත්තොත් තමයි ඒ ගමන යන්නට පුළුවන්. ඒ නිසා මං කියන්නේ කිසිම කෙනෙක් කොයි වෙලාවකවත් තවත් කෙනෙක්ගෙන් යමක් අපේක්ෂා කරන්නට එපා. මේ අනවශ්‍ය දේවල්, ඒ කියන්නේ තමන්ට ලැබෙන උපදේශක් වෙන්නට පුළුවන්. උපදේශක් වුණත් ඒක කොයිතරම් දුරට ගැළපෙනවද, ප්‍රමාණවත්ද කියන එක දැනගෙන උට උන ඒක තමන්ට ගන්න. මං කොයි යමක් කරපුවාම අනිත්යෙන් ලැබෙන ස්තුතිය, ගෞරවය, ඔව් මෙහෙම දෙයක් තියෙනවා, සතුට පළකිරීම, ඔව් ඒක අපේක්ෂා නොකළ යුතු දෙයක් නේ. හැම වෙලාවකම මම ස්තුතිය හරි අපේක්ෂාවෙන් නම් යමක් කළන්නේ, එතකොට ඒක නොලබුණොත් මට ඇති වෙන්නේ වේදනාවක්, දුකක් නේ, පැහැදිලිවම. එතකොට ඒ නිසා මම කියන්නේ කිසිසේත්ම කිසිම දෙයක් කිසිම කෙනෙක්ගෙන් අපේක්ෂා නොකළ යුතුයි. හැබැයි තමන් ඒ ටික කරගෙන යනකොට තමන්ට ලැබිය යුතු ගෞරවය හැම දෙයක්ම තමන්ට හිමි වෙනවා. උපයා ගන්නට අපිට පුළුවන්කම තියෙද්දි බලෙන් ලබා ගන්නට අවශ්‍ය නැහැ. ඒ නිසා අපි සමාජය තුළ මම
මම කියනව නම් හැම වෙලාවකම මගේ ගෙදර දරුව වෙන්න පුළුවන් බිරිඳ වෙන්න පුළුවන් මොනවා හරි දෙයක් කළොත් ගොඩක් ස්තුතියි කියලා හරි එහෙම නැත්නම් ගොඩක් වාට ආදරේ කියලා හරි එහෙම නැත්නම් ඔයා මට ගොඩක් වටිනවා කියලා හරි එතකොට මම මේක නිතර නිතර යාලට කියනකොට යාල කරනකොට මම කරන දෙයට යාල කියන්නේ නැත්නම් යාලට ඇති වෙනවා ලොකු අඩුවක් මොකද හේතුව ඇයි මම මෙහෙම කියනවා අපිට මේ දේ කරනවා ඒක තුල යාට ලැබෙනවනේ සතුට ඒ නිසා අනිත් කෙනා මට නොදුන්නත් එකයි දුන්නත් එකයි මම මගේ යතින් විය යුතු වගකීම යුතුයකම කළ යුතුයි මම ස්තුතිය කියන කෙනාට ස්තුති කරන්නට ඕන ඒක මගෙන් විටු ඒ නිසා මම කියන්නේ මගෙන් විය යුතු දේවල් ටික ස්ථීරවම මම කළ යුතුමයි අනිත් කෙනා කරේ නැහැ කියලා අපි අර පුරුදු වෙලා තියෙන්නේ ගනුදෙනුනේ සාමාන්‍යයෙන් ගනුදෙනු ගනුදෙනුවක් තමයි අපි කරන්නේ අපි කියන උදව්වක් කියලා කරන්නේ යාළුවට ගිහිල්ලා යාළුවා ගෙදර ගිහිල්ලා වැඩ කරලා දීලා යන උදව්වක් කියලා එතකොට යම් වෙලාවක මගේ ගෙදර යම් මගේ වගේ උත්සවයක් තියෙන වෙලාවක් වෙන්න පුළුවන් මම කතා කරලා කියනවා මගේ ගෙදර පොඩි වැඩක් තියෙන පොඩ්ඩක් ඇවිල්ලා බලන්න පොඩි උදව්වක් අනේ මචං මට දෙන්න වෙන්නේ ඔහොම කියනවා කිව්වන් මංගන් අය අරුවට කවදාකවත් උදව් කරන්නේ මං කොච්චර උදව් කරලා තියෙනවද අද මට මේ වැඩේට ආවේ නැහැ නේ ඒතර ඒක උදව්වක් නෙමෙයි අත්තම මොකද සල්ලි දුන්න නම් එවන ඒක ගෙවිලි ඉවරයි අර ඉස්සර කරන්නේ අත්තම් ක්‍රමේ අත්තම් කියලා කියන්නේ මේ කුඹුර කොටන්න අල්ලපු කුඹුර ගෙනා ගිහින් ඒ දවස කොටනවා ඊළඟ දවසේ අත් ඇවිල්ලා මේ අපැත්තේ කුඹුර කොටනවා එතකොට මම ගල්ලා තියෙන්නේ අත්තම ඒ කියන්නේ දවසක මට ගන්න ඒක උදව්වක් නෙමෙයි ඒ නිසා උදව්ව කියලා කියන්නේ කිසිම දෙයක් අපේක්ෂාවෙන් නොකරන දෙයට එතකොට ඒක අපේක්ෂා කරගෙන හිටියොත් නේ මට අර වචනේ කියන්නට වෙන්නේ ඒක තුල දූෂණය වෙන්නේ ඒක තුල පිරිහීමට ලක් වෙන්නේ තමන්ගේ මනස තමන්ට තමයි කේන් තියෙන්නේ තමන්ට තමයි දුක හටගන්නේ තමන්ට තමයි තවද්දයක් වෙන්නේ ඒ නිසා මම මොකටද මම කියාවැතුව යම් කෙනෙකුට යමක් කරා නම් ඒක පෙරලා ඒ වගේම දෙයක් යාගෙන් අපේක්ෂා කරන්න ඕනේ නැහැ මොකද තමන් ඒක කරා නම් කරපු කෙනා දන්නවනම් තමන් දන්නවනම් ඒ කියන්නේ සරලවම කියන්නේ අර දුන්න කෙනත් කාපු කෙනත් දැනගත්තම හොඳටම ඇති අනිත්‍යය දැනගන්න ඕනේ නැහැ කියලා. මම මතකලේ දකුණ අත දැනගන්න ඕනේ නැහනේ. ඉතින් ඒ නිසා මේ දේවල් කටකහනවට කියලා නෙමෙයි තියෙන්නේ. තමා හිසට තමා තමයි සෙවණැල්ල. වෙනමකුත් නෙමෙයිනේ. ඉතින් මේවා නිකන් අපි අර ලස්සන කතන්දර විදියට ලස්සන වාක්‍ය විදියට කියලා උගන්වනවා ඇරෙන්නට. ඒක තමන්ගේ ජීවිතය තුළ ප්‍රායෝගිකව නොකිරීම තමයි එකම ප්‍රශ්නේ. ඉතින් තමන්ට පුළුවන් නම් ඔයතනට හිතන්න අනිත් දේවල් වෙනකොට මම දන්නවා. මම එක එක පුතජන සමාජය තුළ පුතජන මිනිසෙක් විදියට ඒක ඇති වෙනවා. කියන්නේ අහවලාට මම මේක කරා යාමට මෙහෙමවත් කිව්වේ නැහැ කියලා ඇති වෙනවා. ඇති වෙන්නේ තමන් අපේක්ෂා කරපු නිසා. තමන් අපේක්ෂා නොකර යමක් කරාට කවදාකවත් වෙන්නේ නැහැ නේ. දැන් අපි ගාවට එන හිඟන මිනිස්සෙට අපි රුපියල් 20ක් දුන්න කියන්නකෝ. ඊළඟ දවසේ හිඟන මිනිස්සයෙන් අපි රුපියල් 20ක් අපේක්ෂා කරන්නේ නැහැ නේ. දැන් හිඟන මිනිස්සයා මට සල්ලි දුන්නේ නැහැ කියලා මට එහෙම දෙයක් නැහැ නේ. එතකොට ඒ තමන් දෙන කියන්නේ අපි තේරුම් ගන්නට ඕන තමන් මොකද්ද කරන්නේ කියලා. ඉතින් ඒක තුල ඉඳගෙන තමන් අපේක්ෂා කරන දේ නොලැබුණාට පස්සේ තමයි දුක හටගන්නේ, වේදනාව හටගන්නේ, අනිත් දේ හටගන්නේ. ඒ නිසා තමන් තුල ඉඳගෙන තමන්ගේ අවශ්‍ය ගමන යන, තමන්ගේ අරමුණ යන්නට යන්න මහන්සිගත යුතුයි. පවුල කියන එක ගාව ගන්න ඕනේ නැහැ. පවුල කියන දේ එකතු වෙලා තියෙන්නේ මේ ජීවත් වෙන කාලය තුල සහයට. ඒ වගේම අනිත් අයට වෙන්න අවශ්‍ය යුතුයකම් වගකීම් ටිකක් තියෙනවා. ওই ටික ඔක්කොම බැඳලා තියෙන ඔයක තුල මේ කිසිම කෙනෙක් තමන් මිය යනකොට කවදාකවත් මිය යන්නේ නැහැ. අඩුම තරමේ සමහර විට කනත්ත ගාවට එන්නෙත් නැහැ. ඒ දොරකඩ ගාව නතර වෙන තැන ඉඳලා කනත්ත ගාවට එන කීප දෙනාද ඉන්නේ. එතනටත් ඇවිල්ලා වලට බැහැලා පෙට්ටිය රිංගවන්න දෙන්න තුන් දෙනා ඉන්නේ. එතනින් පස්සේ ඒ අයත් ගොඩනැග්ගට පස්සේ තවත් කවුරක් එතෙන්ට එන්නේ නැහැ. ඉතින් එහෙම එකේ අපි අපේක්ෂා කරනෝ නම් අනිත් කෙනත් මේ කරගෙන මෙයා නිසා මගේ ගමන අඩාල වෙන්න ඕන, මගේ හිත රිදව ගන්න ඕන කියලා මම කරන අනුවණම ක්‍රියාව ඒක. ඒ නිසා තමයි අද අපේ සමාජ මිනිසුන්ට උඩට යන්නට බැරි. ඒ නිසා අපි කතා කරලා මේ මිනිසුන්ට හයිය දෙන්නට ඕන ඇත්තම දේ කරන්න තියෙන යාට කියලා. මොකද එයා ගොඩ නැගුණොත් විතරයි අනිත් අය ගොඩ නැගෙන්නේ. ඒ නිසා පර්මාදර්ශී ආදර්ශී නෙමෙයි මම කියන්නේ පර්මාදර්ශී කෙනෙක් බවට පරිවර්තනය යුතුයි. ආදර්ශමත් වෙන්න ගොඩක් දේවල් මිනිසුන්ට කරන්නට පුළුවන්. හැබැයි ඒ ආදර්ශමත් පිරිස අතරෙත් පර්මාදර්ශී කෙනෙක් බවට පරිවර්තනය වෙන්නට. ඒක කරන්නට පුළුවන් හැකියාව තියෙන මිනිස්සු තමයි සමාජයේ ඉස්සරහට යන්නේ. සමාජයේ ගෞරවණම හම්බෙන්නේ අද ගෙදරින් හොඳයි කියන්නේ නැති මිනිස්සු කී දෙනෙකුට එළිය මිනිස්සු හොඳයි කියනවද? වැළඳ ගන්නවද, ආචාර කරනවද, ගෞරව කරනවද? ඒ නිසා තමන් අපේක්ෂා කරන දේ ගෙදරින් නොලැබෙන ආදරය සෙනෙහස රැකවරණේ එළියෙන් ලැබෙන මිනිස්සු ඉන්නවනේ. ඉතින් ගෙදරින්ම අපේක්ෂා කරන් ගෙදරම හිටියොත් ඕක ලැබෙයිද? නැහැ. ඉතින් ඒ නිසා තමන්ට ලබා ගන්න ගෙදරින් ඉන්නේ 6-7 දෙනා නම් දහස් ගාණක් එළියේ ආදරය කරන මිනිස්සු ඉන්නවා. ගෙදර අයට නොවටිනා මිනිස්සු එළියට ගොඩක් වටිනවා මිනිසුන්ට. ඒ වටිනාකම තේරෙන්නේ මේ මිනිසුන්ට. මොකද යම් දෙයක වටිනාකම අඳුනන මිනිසුන්ට තමයි ඒක වටිනාකම තේරෙන්නේ. ඒ නිසා ගෙදර හිටියත් තමන්ගේ මව් කුසෙන් තමන්ගේ කුසෙන් වැදුවත් තමන් ජාතක කරත් එයාට ඒ කෙනාගේ වටිනාකම දැනෙන්නේ නැහැ. ඒ නිසා රටේ ජනාධිපතිගේ පවුලට ජනාධිපතිතුමාගේ පවුලට
එයා ජනාධිපති නෙමෙයිනේ. තාත්තා එහෙම නැත්තම් සැමියා. එතකොට ඒ තැන ඉඳන් කතා කරන්නේ. එතකොට ජනාධිපති කෙනෙක් විදියට උපදෙස් දුන්නොත් නෑ උඹලත් මෙහෙමයි කියලා කිව්ව. එතන ගැෂ්ඨණයක්නේ. ඒ නිසා තමන් තේරුම් ගන්න ඕන තමන්ගේ පවුල මොකක්ද, තමන්ගේ වෘත්තිය මොකක්ද, තමන් කවුද කියන මං එතන ඒ තුල ඉඳගෙන තමයි සමාජයට අපි අර්ථකථන දෙන්නට ඕන. තමන් ඒකයි මං කියේ පර්මාදර්ශී වෙන්නට ඕන. දීර්ඝ කාලයක් ධනාත්මක චින්තනය පිළිබඳ හදාරපු කෙනෙක් සහ එතකොට මේ වෙලාව ධනාත්මක චින්තනය හා සම්බන්ධවත් එක්ක සංවාදයට ලක් කරපු කෙනෙක් හැටියට මං ඒ චින්තනයට එරෙහිව කතා කරනව නෙවෙයි. ඒ චින්තනය තුලත් ගත යුතු ගත හැකි ගත්ත බොහෝ දෑ තියෙනවා. හැබැයි මේ ලාල් මහත්මයාගේ චින්තනය ඊට වඩා පරස්පරයි. ඒක තෝරා බේරාගෙන අපි යන්න ඕන. මටත් ලොකු අභියෝගයක් ඒක මාධ්‍යකරුවෙකු හැටියට මේ චින්තන දෙක සමගාමීව තෝරා බේරාගෙන යන එක. දැන් මේ විදිහට සකස් වෙන්න පුළුවන් නම් මොනතරම් ආත්ම සංගමයක් ඔබතුමා කියන චින්තනයත් එක්ක යනවා නම් මොනතරම් ආත්ම සංගමයක් ආත්ම දමනයක් අපි තුළ ඇති වෙනවාද කියලා මට හැඟුණා. මොකද අපි හැම මොහොතකම නොහාරි ගෙදරට කරොත් ගෙදරින් යමක් ප්‍රසංසාවක් ගෞරවයක් අපේක්ෂාවක් සතුටක් හිනාවක් බලාපොරොත්තු වෙනවාමයි. ඔබ කියන්නේ ඒ අපේක්ෂා බලාපොරොත්තු නැතුව තමන්ගේ යුතුකම් කුරස තමන් නිතර කරන්න ඒ තුළ ලැබෙන ආත්ම අභිමානය ආත්ම සන්තෝෂය තමන් විඳින්න කියන එක. ඔව් නේද? ඒ තුළ අපිට මේ ලෞකික වශයෙන් මෙලව ජීවිතයත් පරල ජීවිතයත් දෙකටම ලැබෙනවද මේ ලාල් මහත්මයා? ඔව් ඒකනේ. සාමාන්‍යයෙන් මම ඒකයි කිව්වේ අපේ අරමුණ අපේ ඉලක්කය එක්ක කාර් එක එක්ක නිවස එක්ක නැත්නම් වෙනත් දෙයක් සිහිනයක් විය යුතු නැහැ. ඒ නිසා මිනිස්සෙක් වෙලා ඉපදිච්ච කෙනෙකුට තියෙනවා අරමුණක් ඉලක්කයක්. එතෙන්ට යා යුතුයි. සාමාන්‍යයෙන් එතෙන්ට යන්නනේ අපි මෙහෙවන්න ඕන මිනිසුන්ව. ඇයි අපි ඔය දැන් ඔබතුමා කතා කරපු ඒ ධනාත්මක චින්තනය කියන දෙයට මම විරුද්ධව නෙමෙයි මේ කතා කරන්නේ. එතකොට මම කතා කරන්නේ ඒක තුළ මිනිස්සු සීමා වෙනවා. මිනිස්සු කොටු වෙනවා. මිනිස්සු එක දෙයකට වහල් වෙනවා. එතකොට අපි ධනාත්මක චින්තනය කියලා ගොඩනගන්නේ වහල් සමාජයක්නේ. ඒ කියන්නේ එකකට අවුරුදු පහකට නතු වෙනවා කියන එකම. දැන් ඩ්‍රීම් එකක් ස්මාර්ට් කරලා අරගෙන ඒ අදාළ පාට අදාළ වටිනාකම නේද? ඒක නිශ්චිත බව, යථාර්ථවාදී බව, කාලපරාසය මේ කියන ඒවා එකතු කරගෙන අපි ගොඩනගෙනවා යම්කිසි වහල් භාවයකට. එතකොට ඒක තුල විතරයි අපි ඉන්නේ. නමුත් මම කියන්නේ මේ කියන නිවහන, මේ කියන කාර්යක, මේ කියන දේවල් ඔක්කොම තමන්ගේ මට්ටම හදාගත්ත පහසුවට ලැබෙන දේවල්. ඒ නිසා පහසුවට ඉබේ ලැබෙන්න තියෙන දේවල් වෙන මේ ඇයි මිනිසුන්ව මෙහෙවන්නේ? මම කියන්නේ ඒක. ඒ නිසා ඒ අයට තියෙන අදහසක් මිනිසුන්ව හරි තැනට මෙහෙවන්න. මොකද සරලව බෞද්ධ දර්ශනය තුළ ගත්තොත් බෞද්ධ දර්ශනයම තුළ තියෙන බුද්ධෝත්පත්තික කාලයක කෙනෙකුට ජීවිතය ලබා දීමත් කෙනෙක්ව මේ බුද්ධෝත්පත් කාලයක ජීවත් වීමත් ජීවිතය ලැබීමත් ලොකු භාග්යක්ලු. එතකොට ඒ භාග්‍යවන්තකම ලැබපු කෙනාට ඒ ධර්මය ශ්‍රවණය කරන්න නිවරදි ලෙස ශ්‍රවණය කරන්න ලැබීමත් ඒ වගේ මේ ධර්මය තුළ හැසිරෙන ලැබීමත් ඊටත් වඩා භාග්‍යයක්ලු. එතකොට බෞද්ධයන් විදිහට පුනර්භවයක් විශ්වාස කරනවනේ. එතකොට මේ බෞද්ධ අයට පුනර්භවය විශ්වාස කරන මේ මිනිස්සුන්ට කියලා දෙනවනම් කාර් එකක් ගන්න තැන ඉලක්කය විතරක් ඒකද ප්‍රමාණවත්? ඒ කාර් එක ගන්න ඉලක්කය අවුරුදු පහ තුළ මේ මිනිස්සයා මිය ගියොත් මොකද වෙන්නේ? කෙනෙකුට කියන්න පුළුවන් ඒක ඉෂ්ට කරගන්නකම් මිය යන්නේ නැහැ කියලා. කොහොමද පෙර කර්ම ශක්තියින් ඉටු වෙන කියන්නේ නොවෙනවා කියලා කියන්නේ? එතකොට අපි උදාහරණයක් ගත්තම එහෙම කියන්න පුළුවන් හැකියාවක් මං හිතන්නේ නැහැ මේ විශ්වය තුල දැනට ඉන්නවා කියලා. මොකද හේතුව එදා පස්මහ බැලුම් බලලා කාලය දීපය දේශය කුලය මව් කියලා සාරා අසංකේය කල්පලක්ෂයක් පෙරම් පුරලා සිද්ධාර්ථ නමින් පහළ වුණා මේ මනුස්ස ලෝකයේ තුල. පහළ වුණේ බුද්ධත්වයට කරා යන්න. ඒ අවසානයේදී කියනවා ඒ අවසාන ඉපදීම එතනින් පස්සේ ඉපදෙන්නේ නැහැ කියලා. එහෙම දැනගෙනත් පෙර භවයේ ආවේ පෙර ඉඳපු තැන ඉඳලා ආවේ බුදු වෙන්න කියලා දැනගත්තනම් මං අහන්නේ ඇයි අවුරුදු 6ක් දුෂ්කර ක්‍රියා කරේ? ඇයි එක එක ගුරුවරු ගාවට ගිහලා ඉගෙන ගත්තේ? ඒ නිසා තමන්ගේ ජීවිතේ තමන් ඇවිල්ලා තියෙන්නේ මොකටද කියලා තේරුම් ගන්න නම් තමන් මේ ජීවිතේ පාවිච්චි කරලම බලන්නට ඕන. ඒ පාවිච්චි කරලා බැලීම තුළ තමයි අවබෝධ වෙන්නේ. අවබෝධ වුණාට පස්සේ තමයි දැනගත්තේ මම ඇවිල්ලා තියෙන්නේ මේකටම තමයි. මේක කරන්න තමයි මම ඇවිල්ලා තියෙන්නේ. ඒ නිසා තමයි මම මෙහෙම ඉඳලා තියෙනවා.
මේ ඇවිල්ල මේ ගමනාව මේකට කියලා. ඒ නිසා කිසිම කෙනෙකුට කියන්නට බෑ මේ සීමාව තුළ මෙහෙම ඉන්න කියලා. මොකද බෞද්ධෙක් විදියට මෙහෙවන්නට ඕන ඒ බෞද්ධකම ඇති කරගන්න. මොකද අපි අද කියන්නේ සාමාන්‍යයෙන් බෞද්ධ කියලා කියන්නේ බුද්ධිමත්නේ. අපේ අය හිතන්නේ බෞද්ධ කියන්නේ ආගමක් කියලා. බෞද්ධ කියන්නේ ආගමක් නෙමෙයි දර්ශනයක්. බෞද්ධ කියන්නේ බුද්ධිය, බුද්ධිය ඉහළට ගිය නිසා බෞද්ධ වුණා. එතකොට බෞද්ධ දර්ශනය කියලා කියන්නේ බුද්ධිය ඉහළට ගිය නිසා දැක්ක දේ තමයි දර්ශනය කිව්වේ. එතකොට බුදුන් වහන්සේ දැකපු දේ තමයි මිනිස්සුන්ට ඇවිල්ලා බලන්න කිව්වේ. ඒකනේ කිව්වේ ඒහි පස්සික ඕපනයිකෝ පච්චත්තං වේදිතබ්බෝ විඤ්ඤෝ හීති. එන්න බලන්න බලලා ප්‍රත්‍යක්ෂ කරලා අවබෝධ කරගන්න. විඤ්ඤෝ හීති විඤ්ඤාන් ඒ කියන්නේ ප්‍රඥාවන්තයට පමණයි කියලා. එතකොට අද අපි බුද්ධිමත් උගත්කම ගැන කතා කරද්දී ප්‍රඥාව ගැන කතා කරන්නේ නැහැ නේ. බුදුන්ගේ වහන්සේගේ දර්ශනය මෝඩයන්ට නෙමෙයි ප්‍රඥාවන්තයින්ටයි කියලා කිව්වනේ. ඒතර ප්‍රඥාවන්තයෙක් විය යුතුයි බුද්ධිමතෙක් වෙන්න. එතකොට ප්‍රඥාවන්තයෙක් නොවී කවදාකවත් බුද්ධිමතෙක් වෙන්න බෑ. හැබැයි අපි අද බුද්ධිය පල්ලෙහාට දාලා ප්‍රඥාව ඉහළට දාලා තමයි අද අපේ සමාජය හඳුන්වලා දීලා තියෙන්නේ, හඳුනාගෙන තියෙන්නේ. ඒ නිසා බෞද්ධ දර්ශනය කියලා කියන්නේ අඳුරෙන් ආලෝකයටත් ආලෝකෙන් ආලෝකයටත් යන ගමනක්. හැබැයි අපි අද යන්නේ ආලෝකෙන් අඳුරටත් අඳුරෙන් අඳුරටත් තවත් අඳුරටත්. ඒ නිසා මේ ගමනේ උඩට එන්න හැකියාවක් නැහැ. ඒ නිසා බෞද්ධ දර්ශනය අදහන කෙනෙක්ගේ අඩුම තරමේ එයාගේ ඉලක්කය විය යුත්තේ අඩුම තරමේ සෝවාන් සකෘදාගාමි අනාගාමි අරිහත් කියන මාර්ගඵල හතරට පිවිසෙන්න බැරි නම් එතෙන්ට පිවිසෙන්න බැරි නම් මොකද තමන් දන්නවද පුළුවන්ද බැරිද කියලා? අයි වෙන කෙනෙක්ගෙන් අහන්න ඕනේ නැහැ. තමන් දන්නවද පුළුවන්ද බැරිද කියලා. එහෙමනම් එහෙම පිවිසෙන්න බැරි නම් අඩුම තරමේ ඊට පල්ලෙහා තන තියෙන මිනිස්සෙක්නේ. එහෙනම් පෙර උපදින එහෙම නැත්නම් මතු උපදින ආත්ම භවය තුල මම අඩුම තරමේ මිනිස්සෙක්වත් වෙලා උපදින්න ඕන. ඒක තමයි බෞද්ධයාගේ සිහිනේ විය යුතු අවම සිහිනේ. සෝවාන් සකෘදාගාමි අනාගාමි අරිහත් කියන මාර්ගඵල හතරට යන්න බැරි නම් අඩුම තරමේ අඩුම සීනේ තමයි මිනිස්සෙක් වෙලා හරි උපදින්නේ. මොකද හේතුව සතෙක් වෙලා ඉපදුනාට පස්සේ වෙන ටික ඇහැට පේනවනේ. බල්ලෙක් වෙලා ඉපදුනාම අල්ලගෙන ගහනෝ, හොරි හැදෙනෝ, මිනිසු එලවනවා, කන්න ටිකක් නැහැ. එහෙම තැන් තියෙනවනේ. ඒ නිසා අඩුම තරමේ මිනිස්සෙක් වෙන්න ඕන. ඇස් දෙක පේන, කන් දෙක ඇහෙන, අතපය හතර තියෙන මිනිස්සෙක්. එහෙම වෙන්න නම් කළ යුතු දෙයක් තියෙනවා. අන්නේ දේ කරගෙන යද්දී Tamanට අවශ්‍ය පහසුකම් ටික ලැබෙනවා. එනිසා සුදුසු තලයට එන්න ආධ්‍යාත්මයේ 99.9% තියෙන ඕන. ආර්ථිකය අනිත්‍යක හැදෙනවා. ඉතින් ඒ නිසා දශම ගාන හදාගන්න ජීවිතේ කැප කරන අපි 99.9% පැත්තකට දාලා බෞද්ධයයි කියන බුද්ධිමතයයි කියා ගන්න අය තමන් අපාගත වෙනවා නම් මොකද්ද සිහිනය? ඒ නිසා සිහිනය කරා යන්න සිහිනය තමයි අඩුම තරමේ මිනිස්සෙක් කරා විපර. එතෙන්ට හරි සංයමයක් අවශ්‍යයි. එතෙන්ට ලොකු හීලයකමක් අවශ්‍යයි. ඒ නිසා ඒ හීලයකම මිනිස්සු තුලින් ඇති කර ගන්නට පුළුවන් පුළුවන්කම තියෙන්නේ මිනිසුන්ට ඒ හීලයකම තුල ඇත්තටම මේක ලැබෙනවා කියන අවබෝධය තිබුණොත්. ඒක නැතුව ඒක වහලා මේක ලැබෙන්න මේක කරපන් කියලා උඩින් ටිකක් පෙන්වලා දීලා මනසේ හැකියාව චුට්ටක් පෙන්වලා දීලා කොටු කරන එකද මං අහන්නේ ධනාත්මක චින්තනය. ඒ නිසා මතු කරගන්න ඕන තාමත් මතු නොවුණු කොතනකෝ ගැඹුරු තැනක් තියෙනවා. ඒක වමරි මතු කරගන්න ඕනේ. බුදු දේශනාවේ කොතනකවත් ලෞකික සම්පත් විඳින්න එපා කියලා නැහැ නේද? ඔබතුමා එක ප්‍රත්‍යක්ෂ කරන්නේත් නැහැ නේ. මේ චින්තනය තුල ඒවා එපා කියලා කියන්නේත් නැහැ නේ. එතකොට අපි අද කතා කරන්නේ පෞල් එකක අපිට ලබන සතියෙත් මේක විග්‍රහ කරගන්න වෙනවා. දැන් පවුල එකක තුළ ස්වාමියාගේ වගේ කීම් ටිකක් තියෙනවා, යුතුකම් ටිකක් තියෙනවා, බිරිඳගේ යුතුකම් ටිකක් තියෙනවා, දරුවන්ගේ තියෙනවා. ඒක සිගාලෝවද සූත්‍රයේ ඉතාමත් පැහැදිලිව දේශනා කරලා තියෙනවා. ඒ නිසා අපිට අපේ අවශ්‍යතාවයන් බොහොමයක් තියෙනවා. ඇත්තරම කාර් එකක් ඕනේ, ඇත්තරම ගෙයක් ඕනේ, මම අර මුලින් කිව්වා වගේ ඉතිරි කරන්න ඕනේ. ඉතින් එහෙමනම් ඔය කිව්ව චින්තනය නැත්තම් ඉලක්ක වසර පහකට වසර දෙකකට ඉලක්ක තියාගන්නෙත් නැත්තම් එහෙම කියන්නත් එපා කියලා බුදුමා කියනවා නම් මෙතන මොකක් කරි තියෙන්නේ බෑ. ඔව්. අන්න එතන මතක මතු කරගන්න ඕන. ඔව් මම ඒක තමයි කියන්නේ. අවම තමන්ගේ ඉලක්කය තිබිය යුත්තේ ගිහියෙක් විදියට ජීවත් වෙන කෙනාට ගිහියෙක් විදියට කිසිම දෙයක් භුක්ති විඳින්න එපා කියලා බෞද්ධ දර්ශනවල කියලා නැහැනේ. ගිහියෙකුට යන්න පුළුවන් මාර්ගඵල කියලා තියෙනවා. සෝවාන් සකෘදාගාමි. එතකොට ගිහියෙක් විදියට සෝවාන් සකෘදාගාමි කියන මාර්ගඵල වලට පත් වෙන්න බැරි නම් අඩුම තරමේ ගිහියෙක් විදියට ජීවත් වෙලා මිනිස්සෙක්වත් වෙලා උපදින්න අවශ්‍යයි කියන සිහිනය තමයි තියෙනට ඕන. අන්න එතෙන්ට මිනිස්සෙක් කියලා උපදින්න බෑනේ. තවත් අයගේ ජීවිත නැති කළා, තවත් අයට ඉදිරිවාදිකම් කළා, තවත් අය විවේචනය කළා. ඒ නිසා මෙන්න මේ ටික නැති කරලා යථාර්ථවාදීව පටන් ගත යුතු තැනක් තියෙනවා. ඒ පටන් ගත යුතු තැන මුල ඉඳලා පටන් ගන්නට ඕන. මුල කියලා කියන්නේ තමන්ගේ ජීවිතය ලැබුණු තැන කොතනද? තමන්ගේ ජීවිතය ලැබුණු තැන අද අමතකයිනේ. ඒ නිසා තමන්ගේ ජීවිතේ ලැබුණු තැන ඉඳලා පටන් ගත්තේ නැතුව අපි අගින් අල්ලන්න ගියට වැඩක් වෙන්නේ නැහැ. ඒ නිසා මුල පෝෂණය කළ යුතුයි
අගඵල ලබන්න. ඒ කියන්නේ මුල මොකද්ද කියලා අපි හඳුනා ගන්නට ඕනේ. ඉතින් මේ මුල හඳුනා ගන්න බැහැ අද අපේ සමාජයේ මිනිසුන්ට. ඒ නිසා එයාලා හිතන්නේ වෙනත් දේවල් තමයි ලැබෙන ආර්ථික වාසිය, ලැබෙන සමාජයේ පිළිගැනීම මේ ඔක්කොම හදාගෙන යනවා. හැබැයි මුල කියන තැන අමතක කළා. ඒ නිසා මුල හරියට ක්‍රියාත්මක නොකර මේ ගමන යන්න බෑ. එදා සිද්ධාර්ථ බෝසතාණන් වහන්සේ ගමන ගියේ හරියට මුකුත් ලොකු දේවල් දන්නේ නැතුව. ගිහිල්ලා අවබෝධ කරගත්ත ඒ ඥානවන්තකම, ඒ බෞද්ධකම, ඒ දේ අපිට කියලා දීලා තියෙනවා නම් ඒක අද අපිට තියෙන පුරුදු පුහුණු කරන්න. අද ඒක තුල අපිට යන්න. හැබැයි අපි ඒක තුල යන්නේ නැතුව අපි වෙනත් දේවල් කර කර අනේ අපිට මෙහෙමයි කියලාද? කොහෙද කියලා තියෙන්නේ පංචශීලය ආරක්ෂා කරන අයට වරදිනවා කියලා ජීවිතේ? පංචශීලය ආරක්ෂා කරන, පංචශීලය ක්‍රියාත්මක කරන මිනිසුන්ට ජීවිතේ වරදින්නේ නැහැ. හැබැයි පංචශීලය ක්‍රියාත්මක කරන්නට කලින් මුල ඉඳලා කරන්න අවශ්‍ය පුංචි ප්‍රාථමික කාරණා ටික තමතක කළ තියදී ඔබතුමා හිතනවද සාලිය මහත්මයා මිනිසු පංචශීලය ආරක්ෂා කරයි කියලා? ඉතින් ඒ නිසා අපේ සමාජය තුළ මිනිසු දැනගන්නට ඕන මෙන්න මේ කාරණා කොහොමද තමන්ගේ ජීවිතේ එකතු කරගන්නේ බෞද්ධයෙක් විදිහට. ඒ නිසා බෞද්ධ කියන තුල බුද්ධිමත් නම් මේ දර්ශනය නිවැරදිව අනිත් අය අවබෝධ කරගත්තොත්, ඒ කියන්නේ අපි අන්‍යාගමිකයන් කියලා කියන්නේ එහෙම කියන්නේ නැතුව අනිත් මනුස්ස කියන මේ මිනිසුන්ටත් එයාලගේ දහම තුල, මේ අපේ දහම තුල තියෙන නිවැරදි හරය අවබෝධ කරලා දුන්නොත් එයාලත් මේකට කැමතියි. බෞද්ධයෝ කියලා කන් හංවඩු ගහන්නේ නැහැ. ඒ අයත් කැමති මේකද තියෙන්නේ කියලා අහනවා සමහර වෙලාවට. ඒතකොට මේකම නම් තියෙන්නේ ඒක අපි වැළඳ ගන්න කැමති. ඒකට අපි උදව් කරන්න කැමති. ඕක නෙමෙයි එන්නේ. ඉතින් ඒ නිසා අපි හරියට මුල හඳුන ගන්නට ඕන. ඒ මුල අපේ ජීවිතේට ගොඩක් වැදගත් වෙනවා. මොකද මුල පෝෂණය නොකර අගඵල ලබන්න බෑනේ. ඒ නිසා මම විශ්වාස කරනවා ඒ හැම කෙනෙක්ම ජීවිතේ මුල කොතනද කියලා හරියටම හඳුනාගත යුතුයි. ආධ්‍යාත්මික සුපෝෂණය තුළ ඔබය කිව්වදී නැත්නම් භෞතික සම්පත් මං කිව්වදී කොහොමද ආකර්ෂණය වෙන්නේ? ඒක අපිට විසඳ ගන්න ඕනේ. ඔව්, ඒක විසඳ ගමු අපි. මොකද අපි ලෞකික ජීවිතයේ ගෙවනකොට මේවා විඳින්න එපා. විඳින්න අවශ්‍ය. ඔව්. ඉතින් ඒ නිසා කොහොමද ඒවා ආකර්ෂණය වෙන්නේ? ඒවා ආකර්ෂණය වෙනවා කියන්නේ දැන් ලෞකික ජීවිතය කියලා කියන්නේ පවුලක්නේ. ඔව්. පවුලක් වෙන්න පුළුවන්. ඒ පවුල තුල තමන් ලෝකෝත්තර ජීවිතය තුලට යන්න නැතුව ලෞකික ජීවිතය තුල යන්න පුළුවන් සීමාවට යන්නට පුළුවන් ගමනක් තියෙනවා. ඉතින් ඒ නිසා සමහර වෙලාවට හිතන්නට පුළුවන්නේ මම මේ එක එක පෙර සටහන් වල පෙර දේවල් වල නම් ගම් වශයෙන් කියන්නේ නැහැ. සාමාන්‍ය මගේ එක පුරුද්දක්. මොකද අපි ඒව අහලම ඇති වෙච්ච නිසා. නමුත් මම අහලා තියෙනවා යම් කිසි කාලවකවානුවක තමන්ගේ ස්වාමියා සතුන් දඩයම් කරගෙන කෑම හොයාගෙන කද්දී ඒ බිරිඳ සෝවාන් කියන මාර්ගඵලයට පත් වෙච්ච කෙනෙක්. ඒතකොට ඒ සෝවාන් කියන මාර්ගඵලයට පත් වෙලා ඉඳෙද්දී තමන්ගේ ස්වාමියා මරාගෙන යන සතාව හොඳට රසට පිළියෙල කරලා මහත්යට කන් දුන්නා. ඒ වෙලාවේ මෙයා කිව්වනම් මම සෝවාහන් වෙලා ඉන්නේ උඹ කියන දේවල් මට කරන්න බෑ කියලා. එතන ගැෂ්ඨණයක්නේ. හැබැයි එතනම පෙන්නලා දුන්නේ තමන්ගේ ගමනට යන්න බාධාවක් නැහැ. අනිත් කෙනාට ඒක අවබෝධ කරගන්න බෑ. හැබැයි චේතනාව මේක මරන් වරෙන් මේක හදලා දෙන්නම් කියන එක නෙමෙයිනේ. ගෙනල්ලා දුන්නම බිරිඳකගේ යුතුයකම් ටික වගකීම් ටික ස්වාමියෙක් වෙනුවෙන් කළා. ඒක කරන්න කියලා බුදුන් වහන්සේ දේශනා කරන්නේ. එතකොට ඒකනේ අපේක්ෂා කරන්නේ ස්වාමියෙක් විදියට. ඒක කරලා දුන්නා කියලා චේතනාව වැරදි දෙයක් නෙමෙයිනේ. ඒ වගේ අපේ සමාජය තුළ මිනිස්සු තේරුම් ගත යුතුයි අපිට වැරදිච්ච මුලක් තියෙනවා. මම ඒක මතක් කරන්නම් මේ වෙලාවේ. මොකද අපි පටන් ගන්න ඕන තමන්ගේ දෙමව්පියන්ගෙන්. මොකද අපි බෞද්ධයන් විදියට සමාජය ගත්තොත් දැන් මම කරන වැඩසටහන් වලදී බොහෝ අයට මම මේක කියලා දෙනවා. හේතුව අපි මොනවා හොයාගෙන ගියත් අපි ජීවිතේ අත්‍යවශ්‍යම දේ කරලාද කියන එක ප්‍රශ්නාර්ථයක්. මොකද හේතුව තමන්ගේ අම්මට තාත්තට වඳින විදියක් තියෙනවා, වඳින්න කියන විදියක් තියෙනවා, සලකන්න අවශ්‍ය විදියක් තියෙනවා. එතකොට දෙමව්පියන්ගෙන් දරුවන්ට, දරුවන්ගේ දෙමව්පියන්ට මේ දේවල් හරියට මැච් වෙලා යන්න අවශ්‍ය විද්‍යා සිඟාලෝවාද සූත්‍රය දේශනා කරලා තියෙනවා. එතෙන්දී හැමදේටම මුල නොදන්නාකම නම් ඒ නොදන්නාකමම කී කියා ඉන්නවට වඩා දන්නාකම ඇති කරගන්නට අවශ්‍යයිනේ. ඒ නිසා තමන්ගේ අම්මට වඳින්න ගාතාවක් තියෙනවා. දසමාසේ උරේකත්තා පෝසේසියුද්ධි කාරණං ආයුධීගං වස්සසතං මාතුපාදං නමාමහං. එතකොට මෙන්න මේ ගාතාව කියලා අපි වඳිනවද අම්මට? තාත්තට මේ මුල මතකද අපිට? අවුරුද්දකට සැරයද දෙකද? එහෙම නැත්නම් එහෙම කියවි යුතුද? ඒ නිසා මුල්ම දේ තමයි තමන්ගේ අම්මට තාත්තට ගරු කරන්න, අම්ම තාත්තට ආදරය කරන්න, ඔවුන්ට අවශ්‍ය සෙනෙහස ආදරය ලබා දෙන්න අපේ මිනිසු එතෙන්ට එකඟ වෙන්න ඕන. ඒ නිසා තමන්ගේ අම්මට ඒ ගාතාව කියලා වඳිනකොට මම ඇහුවොත් ඒ ගාතාවේ තේරුම දන්නවද කියලා? මං හිතන්නේ බහුතරය ගුණගරුක, ආදර්ශමත්, සමාජවාදී කියන මෙන්න මේ දෙයක් අපේක්ෂා කරන මනුස්සයා තුළවත් තමන් ගාව ගුණ වගාව නැත්තම්,
තමන්ගේ දරුවෝ ගොඩනගන්නට අවශ්‍ය පසුබිම දරුවන්ට හොඳ නරක කියලා දෙන තාත්තගාව ඒ හොඳ ගුණය නැත්තම් අම්මට සලකන්න අම්මට වඳින්න පුදන්නේ කොහොමද කියලා. මම කියන්නේ අම්මා තාත්තට කන්න බොන්න අඳින්න ගිහින් දීගෙන කරේ තියාගෙන මොනව කරත් බුදුමහාසේ දේශනා කියන කරනවනේ දෙවුරේ තියාගෙන මොනව කරත් වැඩක් නැහැ කියලා. දෙවුරේ තියාගෙන මොනතරම් සපවස්ථාන කරත් වැඩක් නැහැ. අම්මා තාත්තට කරන්න අවශ්‍ය දෙයක් තියෙන නිසා දසමාසයක් දසකඩ මාසක් උරුකුරේ තියාගෙන පෝෂණය කරපු ඒ අම්මට තමන්ගේ දරුවා විසින් දීර්ඝායුෂ අපේක්ෂා සියවස් ගණනාවකින් ආයුෂ වර්ධනය වේවා කියලා තමයි වඳින්න ඕන. එතකොට ඒ අම්මට ඒ දරුවා වඳින්නේ නැතුව එහෙම අම්මා මරණ මාසය කියලා අඬලා වැඩක් තියෙනවද? එතකොට තමන්ගේ අම්මට දීර්ඝායුෂ අපේක්ෂා කරන්න බැරි නම් ඒ වැදූ අම්මට හැම දවසකම ඉඳගෙන තමන් ලබන ලාභය මොකද්ද? තමන්ට ලැබෙන ප්‍රතිලාභය මොකද්ද? ඉතින් ඒ නිසා මෙන්න මේක මෙතනින් පටන් ගන්නට ඕන. ඒක පිළිබඳ සිද්ධි කතා කරමු. ඔව්. විසඳන ගන්න ගොඩක් ජාති තියෙනවා. ඔබ හිතයි සාරාංශයේ කල්පලක්ෂයක් පිරිම්පුරන ගමන් මගියේදී යසෝදරාව ප්‍රාර්ථනා කළා. ස්වාමි දියණිය බවට පත් වෙන්න ඕනේ කියලා. සිද්ධාත් බෝසතාණන් වහන්සේත් බුද්ධත්වයේ කර යනකොට ඉලක්කයක් තිබුණා කියලා අපි අහලා තියෙනවා. මම බුදු වෙලා මිසක් මෙතනින් නැගිටින්නේ නැහැ කියන චින්තනයක් තිබුණායි කියලා කියනවා. ඒ ගමනේදී බොහෝ දේ අතහැරියා බාධක තියනවා කියලාත් අපි අහලා තියෙනවා. දැන් ඔබ ලෞකික ජීවිතයේ ගෙවන ඔබ මගෙත් ඔබත් ප්‍රාර්ථනා බලාපොරොත්තු තියෙන්නේ ජීවිතය ලස්සන කරගන්න, ගෙයක් දොරක් හදාගෙන, නිවසක් වාහනයක් අරගෙන එහෙම එකක් තියෙනවා. එතකොට කොහොමද අපි මේ අධ්‍යාත්මික තුල ලාල් මහත්මයාගේ චින්තනයත් එක්ක ඒක ලංක ඔබට ඒක ලොකු ප්‍රශ්නයක් වෙන්න පුළුවන්. මොකද ඔබ අනිවාර්යෙන් බලාපොරොත්තු වෙනවා ජීවිතේ ජයග්‍රහණය අපි දහමට අනුව මාර්ගඵල ලබන එක නිවන් අවබෝධ කරගන්න එක වෙනම කාරණාවක්. මේ ජීවත් වෙන කාල තුල භෞතික සම්පත් ලං විය යුතුමයි. ලාල් මහත්තය ලංකරගෙන තියෙනවා සියලු දේ. ඒ නිසා ඒ ලංකර ගැනීම කොහොමද කරන්නේ, අර මානසික පීඩණයෙන් ඈත් වෙලා කියන එක අපි ලබන සතියේ කතා කරමු. අදහස් තියෙනවා නම් කියන්න. ඔබට ඉදිරිපත් වෙන්න පුළුවන් නම් දැන් ඉලක්කය ගමින් ගමනන වැඩසටහනදී බොහෝ දෙනෙක් සහභාගී වෙනවා. රූපවාහිනිය නරඹන ඔබට ඉදිරිපත් වෙන්න පුළුවන් නම් මම කැමති ලාල් මහත්මයක චින්තනයත් එක්ක වෙනස් වෙලා ආධ්‍යාත්මික වශයෙන් වෙනස් වෙලා මෙන්න මේ අපේක්ෂාව සම්පූර්ණ කරගන්න අපිට ලියන්න කියන්න. එහෙම නැත්නම් එන්න අපේ මෙදිරි සංකීර්ණයට අපි ඔබේ ජීවිතය හරි ගස්ස ගන්න හැටි ඉගෙනගෙන උදාහරණ පෙන්නමු. මමත් කැමති ඒ චින්තනයත් එක්ක මගේ ඊළඟ ඉලක්ක ටික නැත්නම් බලාපොරොත්තු සඵල කරගන්න. එමනම් අපි සමු ගන්න අර දවසේ අපි කීප වතාවක්ම මතක් කළා මේ සංග්‍රහය අතරවාරයේදී ඉතාමත් වටිනා තැනක් බුදු දහමේ ඊතුකම් වගකීම් ගැන දේශනා කරපු සූත්‍රයක් සම්බන්ධව මතක ඇති ඔබට ඔබ පහසු ප්‍රශ්නයක් ලියන්න අපට. ඒ මොකද්ද අපි මතක් කළ සූත්‍රය කියලා මත මතක් කළා, මාත් මතක් කළා. නිෂ්පාදක ඉලක්කය ධනාත්මක චින්තන සාර සංග්‍රහය රංගිරි ශ්‍රී ලංකා රූපවාහිනී අංක 130 නුවරපාර දඹුල්ලාපේ ලිපිනේ. උදව් කළා අපට ICAN ඇඩ්වර්ටයිසින් පුද්ගලික සමාගම කොට්ටාව, තිරසාර දියුණුවක පුරෝගාමී මෙහෙවර, එවගේම banner.com ජීවිතය වෙනස් කරන සම්බන්ධතාවය, එවගේම ICAN Adventure Base Camp ආයතනය කිතුල්ගල් ස්තුති ආයතන දෙකටම ලියන්න කියන ආරාධනයත්, මාතෘකා මොනවද සාකච්ඡා කරන්න ඕන කියන කාරණාවත් ලියන්න අපට. ඒ ඔබ යෝජනා කරන මාතෘකා ඔස්සේ මේ සංවාදය මෙහෙමන්න බලාපොරොත්තු වෙනවා. එවනම් යලිත් වතාවක් ශ්‍රීපත් කරන්න ඕන මිනිසුන්ව ධනාත්මක ඔසවා තබන එක, දහමට අනුව ජීවිතය හසුරවා ගන්න එක, ආධ්‍යාත්මික ජන සමාජයක් නිර්මාණය කරන එක ජාතික වගකීමක්. ඒක දහම තුළින් සිදු කළ යුතු මහා වගකීමක්. ඒ වගකීම ලාල් මහත්මයා පෞද්ගලිකව උරමත දරාගෙන යන මේ ගමනට තවත් ශක්ති ධෛර්යය ලැබේවා කියන ප්‍රාර්ථනාවකට සමුදෙනවා. ලැබෙන සතිය හැමෝම ප්‍රාර්ථනා කරනවා. දායකත්වය සපුවා බොහෝ දෙනෙක් මේ කතා භාගයෙන් ඉන්නේ සියලු දෙනාටම ස්තුතියි. හමු වෙමු ලැබෙන සතියේත්. ඉලක්කය ධනාත්මක චින්තන සාර සංග්‍රහය සමගින් ඔබට ජය වේවා.